අද කරන්න තියෙන පාඩම තමයි මේ සංඛ්‍යා පද්ධති කියන පාඩම. එතකොට මේ සංඛ්‍යා පද්ධති කියන පාඩම අපිට සම්බන්ධ වෙන්නේ පුතේ පරිගණකය ගැන ඉගෙනගෙන ඊට පස්සේ පරිගණකයේ කොටස් ගැන ඉගෙනගෙන ඒ පරිගණකයේ කොටස් වලින් කරන කාර්ය ගැන ඉගෙනගෙන මේ සියලුම දේ ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ තමයි අපිට මේ කොටස සම්බන්ධ වෙන්නේ. හැබැයි අද මෙතන දරුවෝ ඇති ඒ ඉස්සන පාඩම් වලට සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඇති. එතකොට 6 ශ්‍රේණිය 7 ශ්‍රේණියේ පාඩම් ටික සම්පූර්ණ නොකරපු දරුවෝ ඇති. ඒත් කලබල වෙන්න එපා. මොකද channel එකට ගිහිල්ලා ඒ තියෙන videos ටික බලන්න. ඒ videos වලින් ඔබට ඒ දැනුම ලැබේ. ඒක නිසා මම අද ඍජුවම පටන් ගන්න උත්සාහ කරන්නේ මෙන්න මේ සංඛ්‍යා පද්ධති කියන කොටසේ. සංඛ්‍යා පද්ධති කියන කොටසේ. හොඳයි. අපි පරිගණක ගැන දන්නවා. පරිගණකයක් කියලා කියන්නේ විදුලියෙන් ක්‍රියා කරන දත්ත තොරතුරු බවට පත් කරන්න පුළුවන් උපකරණයක් කියන එක අපි දන්නවා හැමෝම. එතකොට මෙන්න මේ විදුලියෙන් ක්‍රියා කරනකොට විදුලියේ අවස්ථා පුතේ දෙකයි තියෙන්නේ. එකක් තමයි විදුලියේ ඇති අවස්ථාව, අනිත් එක තමයි විදුලිය නැති අවස්ථාව. විදුලිය ඇති අවස්ථාව සහ විදුලිය නැති අවස්ථාව කියන අවස්ථා දෙකක් තියෙනවා. මෙන්න මේ විදුලිය ඇති අවස්ථාව අපි එක කියලා සඳහන් කරනවා, විදුලිය නැති අවස්ථාව බිංදුව කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ ආකාරයට බිංදුව සහ එකෙන් තමයි පරිගණක ක්‍රියාත්මක වෙන්නේ. පරිගණක ක්‍රියාත්මක වෙන්නේ බිංදුව සහ එකෙන්. එතකොට මෙන්න මේ පරිගණක වලට භාෂාව, නැත්තම් පරිගණක වලට තේරෙන භාෂාව, පරිගණක ක්‍රියාත්මක වෙන භාෂාව අපි කියනවා බිංදුව සහ එක. අපි ඒකට තවත් නමක් කියනවා බයිනරි කියලා. අපි ඒව ගැන ඉගෙන ගන්න. හොඳයි. එතකොට ඔයගොල්ලෝ දන්නවා හැම කෙනෙක්ටම තොරතුරු හුවමාරු කරගන්න නම් දැන් ඔයගොල්ලෝ තවත් යාළුවෙක් එක්ක හම්බුනාට පස්සේ තොරතුරු ඔයගොල්ලන්ගේ හුවමාරු කරගන්න. කොහොමද තොරතුරු හුවමාරු කරගන්නේ? මොනවද? මම උදේට කෑවේ මේවා. ඊට පස්සේ මම ඉස්කෝලේට ආවේ මෙන්න මේ විදිහට. ඉස්කෝලේට එනකොට මම දැකපු දේවල් මේ නේද? අපිට භාෂාවක් තියෙනවා. ඒක සිංහල වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, තවත් වෙනත් භාෂාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට අදහස් හුමාරු කරගන්න භාෂාවක් තියෙනවා. ඒ වගේම තමයි පරිගණක වලට ක්‍රියාත්මක වෙන්න භාෂාවක් තියෙනවා පුතේ. එතන මේ පරිගණක වලට ක්‍රියාත්මක වෙන්න එහෙම නැත්නම් මේ පරිගණක වල භාෂාව මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? පරිගණක වල භාෂාව ඉංග්‍රීසි නෙවෙයි. හරිද? ඉංග්‍රීසි පරිගණකයට තේරෙන්නේ නැහැ. පරිගණක වල භාෂාව පුතේ බිංදුව සහ එක කියන මෙන්න මේ බයිනරි ලැන්ග්වේජ් එක කියලා අපි කියන්නේ. බිංදුව සහ එක. ඉතින් ඒ හින්දා මෙන්න මේ අපි භාවිතා කරන සංඛ්‍යාවලට වඩා වෙනස් සංඛ්‍යා ටිකක් තමයි පරිගණකය භාවිතා කරන්නේ. අන්න ඒ හේතුව හින්දා අපිට සිද්ධ වෙනවා මොකද්ද? මෙන්න මේ සංඛ්‍යා පද්ධති ගැන අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න. මෙන්න මේ හේතුව හින්දා තමයි පුතේ අපි සංඛ්‍යා පද්ධති කියන එක අධ්‍යයනය කරන්නේ. හොඳයි. අපි බලමු මොකක්ද මේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ කියලා. සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ පුතේ එක්තරා රටාවකට තියෙන සංකේත ටිකක්. සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ සංඛ්‍යා ලිවීමට භාවිතා කරන ක්‍රමයක්. මේ ක්‍රමය ඇතුලේ එක එක සංකේත භාවිතා කරන. සංකේත භාවිතා කරනවා. හොඳයි. අපි සංඛ්‍යා පද්ධති ගැන ඉගෙන ගමු. මම චුට්ටක් බෝඩ් එක භාවිතා කරනවා මේ වෙලාවේ. අතන ඔයගොල්ලන්ට බෝඩ් එක පේනවා ඇති. හොඳයි. සංඛ්‍යා. සංඛ්‍යා වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා numbers කියලා. numbers. සංඛ්‍යා. හරිද? මෙන්න මේ සංඛ්‍යා වර්ග දෙකක් මූලික වශයෙන් අපිට තියෙනවා. සංඛ්‍යා වර්ග දෙකක් මූලික වශයෙන් අපිට තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. ඔගොල්ලෝ දැකලා ඇති සංඛ්‍යා. එහෙම නැත්නම් මේ ඉලක්කම් ලියනවා මෙන්න මේ විදිහට. මෙහෙම ඉලක්කම් දැකලා ඇති. ඊට පස්සේ තවත් දැකලා ඇති ඔයගොල්ලෝ පුතේ මෙන්න මෙහෙම ඉලක්කම්. දැකලා තියෙනව නේද? හරි. එතකොට මෙන්න මේ ඉලක්කම් අපි ගොඩාක් භාවිතා කරනවා. සාමාන්‍ය ජීවිතයේදී අපි භාවිතා කරන්නේ මෙන්න මේ ඉලක්කම්. එතකොට මෙන්න මේ ඉලක්කම් අපි භාවිතා කරනවා කොහේද? ගොඩක් වෙලාවට ගණන්
ඔව් ගණන් දැන් ගන්නද අංක බලන්න ඔයාලෝස්ටි පාසලේදී ඔව් භාවිතා කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කාටුන් බලනවද පුතාලා? සූරපපා ඔව් කාටුන් එකේ මෙන්න මේක තියෙනවා. සූරපපා යනවා රෝමයට ගියපු වෙලාවේ ඒ රෝමයේ තියෙන ගෙවල් අංක කරලා තියෙන මේකේ. ඔයාලට සමහරලාට ඒක මතක ඇති. කාටුන් බලනවා. ඉතින් පුතේ මේක රෝමයේ තියෙන. අපි කියන මේකට රෝම ඉලක්කම් කියලා. හරියටම හරි. රෝම ඉලක්කම් කියලා. ඒකට හේතුව තමයි මේක බිහි වෙලා තියෙන පුතේ රෝමයේ. එතකොට මේකට මොකද්ද කියන්නේ අපි? හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමය. හින්දු අරාබි සංඛ්‍යා. හොඳයි. ඔව්. එතකොට මේ හින්දු අරාබි සංඛ්‍යා කොහෙන්ද මේ බිහි වෙලා තියෙන්නේ? හින්දු අරාබි සංඛ්‍යා කොහෙන්ද බිහි වෙලා තියෙන්නේ? අරාබි. එහෙමනම් ඇයි අපි ඒක අරාබි හින්දු අරාබි? අරාබියේ ඉන්නේ හින්දු අය ඉන්නේ කොහෙද? අරාබි. නෑ හින්දු අය ඉන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ. ඔව් හින්දු අය ඉන්නේ ඉන්දියාවේ. එතකොට ඇයි මේ අරාබියේ කියන්නේ? හොඳයි මං කියන්නම් ඒ කතාව. අහගන්නකෝ. මෙන්න මේ සංඛ්‍යාවල හින්දු අරාබි ඉලක්කම්වල සර් කැඩි කැඩිනේ හෙන්නේ. ඔව් පුතේ මම මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට කිව්වා කැඩි කැඩි ඇහෙන්නේ සිග්නල් නැති නිසා සහ මම මේක ෂෙයා කරන නිසා. ඒක නිසා ඒ ගැන වද වෙන්න එපා. ඔයගොල්ලන්ට YouTube එකට ගිහිල්ලා මේක බලන්න පුළුවන් පැහැදිලිව. එහෙනම් දැනට චුට්ටක් කැඩි කැඩි හැරි අහගෙන ඉන්න හොඳේ. හරි. එතකොට හින්දු අරාබි තියෙනවා. මේවා රෝම සංඛ්‍යා කියලා කියනවා. රෝම සංඛ්‍යා. එතකොට මෙන්න මේ හින්දු අරාබි ඉලක්කම් වල ඔයගොල්ලෝ දන්නවා පුතේ මේ වෙනකොට ගණිතයේදී ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති ඉලක්කම් තියෙනවා මෙන්න මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 ඊට පස්සේ මෙතනින් එහාට අපි ඉලක්කම් ලියනවා නම් පුතේ අපිට මෙන්න මේ එකත් එක්ක තව සංකේතයක් ඕන අපි කියනවා ඒකට බිඳුව කියලා ඔන්න තියෙනවා 9ට පස්සේ 10 තියෙනවා. ඇත්තටම පුතේ මෙන්න මේ දක්වා විතරයි අරාබියෙන් ඉලක්කම් භාවිතා කළේ. එතකොට මේකට බිඳුව ලෝකෙට හඳුන්වලා දෙන්නේ කවුද? ඉන්දියාවේ අය. හින්දු අය. අන්න ඒක නිසා මේකට හින්දු අරාබි කියන නම වැටෙනවා. ඒතර හින්දු අරාබි ඉලක්කම් වල එකිනෙකට වෙනස් ඉලක්කම්. එහෙම නැත්නම් අපි කියනවා එකිනෙකට වෙනස් සංඛ්‍යා 10ක් තියෙනවායි කියලා. බිඳුවේ ඉඳලා 9ට 10ක් තියෙනවා. ඔන්න ඔය සංඛ්‍යා 10 විතරයි හින්දු අරාබි ඉලක්කම් වල තියෙන්නේ. මේවා සංකේත. ඇත්තටම අපි සංඛ්‍යා කියලා ගත්තට මේවා සංකේත. එතකොට මෙන්න මේකේ ඊළඟ සංකේතය හොයාගන්න. මේකේ තියෙන රටාවක් තියෙනවා පුතේ. මෙන්න මේ රටාව අපි ඉගෙන ගන්න ඕනේ. මේ රටාව ඉගෙන ගත්තොත් ඔයගලන්ට පුළුවන් මේ සංඛ්‍යා පද්ධති වල තියෙන ඕනම සංඛ්‍යා පද්ධතියක් ගැන ඉගෙන ගන්න සහ ඒක භාවිතා කරන්න. දැන් මේ සංඛ්‍යා පද්ධති කියන පාඩමේ තවත් වැදගත්කමක් තමයි පුතේ මේ සංඛ්‍යා පද්ධති කියන පාඩම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රයේ විභාගයට තියෙන ප්‍රශ්න දෙක තුනක් හැදෙන්නේ මේ සංඛ්‍යා පද්ධති කියන පාඩමේ. උසස් පෙළ ප්‍රශ්න දෙක තුනක් හැදෙනවා මෙන්න මේ සංඛ්‍යා පද්ධති කියන පාඩමෙන්. ඊට පස්සේ විශ්වවිද්‍යාල මට්ටමට ඔයගොල්ලෝ ආවොත් විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේදී මෙන්න මේ සංඛ්‍යා පද්ධති කියන එක ඔයගොල්ලෝ කතා කරනවා. එතකොට ඔයගොල්ලෝ මෙතනින් පටන්ගෙන විශ්වවිද්‍යාලයට දක්වාම මේ සංඛ්‍යා පද්ධති ගැන කතා කරනවා. එහෙනම් මේක හොඳට ඔළුවට දාගන්න, හොඳට තේරුම් ගන්න, මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මට නැවත කියන්න, මම ආපහු පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මෙන්න මේ හින්දු අරාබි ඉලක්කම් වල ඊළඟ සංකේතය භාවිතා කරන්නේ හදාගන්නේ කොහොමද? දැන් මෙතනින් සංකේත ටික ඉවරයි අපිට. බිඳුව 1 2 3 4 5 6 7 8 9 වෙනකොට අපිට තියෙන සංකේත ටික ඉවරයි. මෙන්න මේ සංකේත ටික ඉවර වුණාම අපි මොකද කරන්නේ? මේ බිඳුවේ ඉඳලා ගියේ ඊළඟට ඊළඟ එක්කෙනව ගන්නවා. ඒ කියන්නේ කවුද? 1. 1 අරගෙන 1ක් එක්ක මේ පැත්තෙන් ඉන්න කෙනාව ලියනවා. එකත් එක්ක මේ පැත්තෙන් ඉන්න කෙනා ලිව්වහම 1.0යි. මොන ඊළඟ සංඛ්‍යාව හැදෙනවා? ඊළඟ එතනින් එහාට තියෙන සංඛ්‍යාව හැදෙන්නේ කොහොමද? අපි එකක් එක්ක එක ලියනවා. එතකොට 1.1.
එකයි අපි කියනවා 11යි කියලා. ඊට පස්සේ එකක් එක්ක දෙක ලියනවා. ඒකට අපි කියනවා 1යි 2යි එහෙම නැත්නම් 12යි. පැහැදිලිද? මෙන්න මේ විදිහට රටාවක් තියෙනවා නේද? එකත් එක්ක 3 ලියනවා, එකත් එක්ක 4, 5 ඔය විදිහට ලියාගෙන යන්න. එතකොට එකත් එක්ක 9 ලියුවහම මොකද්ද වෙන්නේ? ඒකත් ඉවර වෙනවා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? දෙකත් එක්ක බිංදුව ලියනවා. ඒක තමයි අපි කිව්වේ 20. දෙකත් එක්ක 1 ලියනවා 21. මේ විදිහට ලියාගෙන යනවා. ඊට පස්සේ 9ත් එක්ක 9 ලියුවහම ආයෙත් ඉවර වෙනවා. එතකොට අපි ආයෙ එකට එනවා. එකට ඇවිල්ලා 1.2යි ලියනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඕනම සංඛ්‍යා පද්ධතියක් මෙන්න මේ හින්දු අරාබි ඉලක්කම් වලට අදාළව හොයාගන්න. පැහැදිලිද? එතකොට මම මේ හින්දු අරාබි සහ රෝම සංඛ්‍යාවල වෙනස පෙන්වන්නයි ඔයගොල්ලන්ට උත්සාහ කරන්නේ. ඒතර මේ හින්දු අරාබි ඉලක්කම් වල එක සංඛ්‍යා පද්ධතියක් තමයි අපි මේ හඳුනාගත්තේ. මේකට කියනවා අපි දශමය සංඛ්‍යා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් මේකට කියනවා decimal numbers කියලා. decimal numbers කියලා කියනවා. එතකොට මෙන්න මේ දශමය සංඛ්‍යා 10 පාදය කියලාත් අපි කියනවා. ඊට පස්සේ තවත් දෙයක් මම මෙතනදී මතක් කරන්නම්. සංඛ්‍යා පද්ධතියේකට සංඛ්‍යා පද්ධතියට පාදයක් තියෙනවා. මෙන්න මේ පාදය තීරණය කරන්නේ මේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් කීයක් තියෙනවද කියන එකත් එක්ක. දැන් මේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් එකිනෙකට වෙනස් සංකේත කීයද තිබුණේ? 10ක් තිබුණා. 10ක් වෙන්නේ කොහොමද? බිංදුවත් එක්ක තව ඉලක්කම් 9ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10. එතකොට මෙන්න මේ සංඛ්‍යා පද්ධතියේ එකිනෙකට වෙනස් සංඛ්‍යා තියෙනවා කියද? 10ක්. මෙන්න මේ 10 නිසා අපි කියනවා මේකට 10ේ පාදය කියලා. එතකොට මෙයාගේ පාදය කීයද? 10යි. එතකොට සංඛ්‍යා 6ක් තිබුණා නම් එයාගේ පාදය 6යි. සංඛ්‍යා 8ක් තිබුණා නම් එයාගේ පාදය 8යි. සංඛ්‍යා 16ක් තිබුණා නම් එයාගේ පාදය 16යි. එතකොට සංඛ්‍යා ගාන තමයි අපි පාදයේ විදිහට හඳුන්වන්නේ. හොඳයි. මම තවත් කාරණයක් කියලා දෙන්නම්. මෙන්න මේ හින්දු අරාබි ඉලක්කම් ගැන. හොඳයි. මේක බලන්නකෝ. මෙන්න සංඛ්‍යාවක් තියෙනවා. මේ කීයද? 275. 275. බොහොම හොඳයි. තවත් එකක් තියෙනවා. මේ කීයද? 752. බොහොම හොඳයි. තවත් එකක් තියෙනවා. මේ මොකක්ද? 525. එකක් වෙනස් කරනවා. 527. හොඳයි. එතකොට මම මේකේ ඇහුවත් ඕගොල්ලොන්ගෙන් ඇයි මේකට 275 කියලා කිව්වේ? 275 කියලා කිව්වේ මේකේ තියෙනවා මෙන්න මේ 1 5ක්. ඔයගොල්ලෝ මේක කලින් ඉගෙනගෙන ඇති. 1 5ක් තියෙනවා. මේ පහේ වටිනාකම කීයද? 5යි. 1 5ක් තියෙනවා. මෙතන තියෙනවා 7ක්. ඒ 7ේ වටිනාකම කීයද? 70යි. 70යි. ඒ කියන්නේ 75 කියලා කියන්නේ කොහොම හොඳයි පුතේ? 70යි. එතකොට 70ක් කියලා කියන්නේ 10ේවා 7ක් තියෙනවා. නේද? 1ේවා 5ක්. 5යි. 10ේවා 7ක්. 70යි. ඊට පස්සේ මේ 2 කියන එකේ වටිනාකම කීයද? 200යි. 200යි. කොහොම හොඳයි. එතකොට හරියටම හරි 100ේවා 2ක් තියෙනවා. එතකොට 200යි. එතන මේ ටික එකතු වෙලා තමයි පුතේ ඔන්න 275 හැදුනේ. කොහොමයි ඔක හැදිලා තියෙන්නේ? පැහැදිලිද? හරි. එතකොට බලන්න මෙතනදී 5ට තිබුණු අගය 1යි. 1 5ෙන් වැඩි වෙලා තමයි 5ක් උනේ. එතකොට මෙතනදී 5ට තියෙන අගය මොකද්ද? 10 පහෙන් වැඩි වෙලා තමයි 50ක් උනේ. මෙතනදී 5ට තියෙන අගය මොකක්ද? 100යි. එතකොට ඒ 100 පහෙන් වැඩි වෙලා තමයි 500 උනේ. බොහොම හොඳයි. එතකොට මෙන්න බලන්න මේ හින්දු අරාබි ඉලක්කම් වල තියෙන ලක්ෂණයක් තමයි මෙන්න මේ සංකේතය තියෙන තැන අනුව මේ සංකේතයේ අගය වටිනාකම වෙනස් වෙනවා. පැහැදිලිද පුතේ? දැන් මෙතන දෙක තිබුණොත් 200යි. මෙතන දෙක තිබුණොත් 2යි.
මෙතන දෙක තිබුණොත් 20යි. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ එක එක සංඛ්‍යාවේ තියෙන ස්ථානය අනුව මොකද වෙන්නේ? මෙන්න මේක වෙනස් වෙනවා අගය. උදේ මීටින් එක කට් වුණොත් අර පරණ ලින්ක් එකෙන්ම ආපහු ලොග් වෙන්න. හොඳයි. මේකෙන්ම ආපහු ලොග් වෙන්න පුළුවන්කම තියෙනවා. තව පුට්ටකින් කට් වෙයි. හොඳයි. එතකොට මෙන්න මේ ක්‍රමය. එහෙම නැත්නම් මේ ස්ථානයට තියෙන අගයක් තියෙනවයි කියන එක හින්දු අරාබි ඉලක්කම් ක්‍රමයට පොදු ලක්ෂණය. ඒ හින්දා අපි කියනවා හින්දු අරාබි ඉලක්කම් වල සෑම සංකේතයකටම ස්ථානීය අගයක් තියෙනවයි කියලා. පොසිෂන් වැලියු එකක් තියෙනවයි කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. පොසිෂනල් වැලියු එකක් තියෙනවයි කියලා කියනවා. එතකොට මේකේ හින්දු අරාබි ඉලක්කම් වල අපි මේ කතා කරන්නේ 10 පාදය. එහෙම නැත්නම් අපි ඒකට කියන ඩෙසිමල්. එහෙම නැත්නම් දශමය. මෙන්න මේක තමයි අපි කතා කරන්නේ. එතකොට 10 පාදය කියලා කිව්වේ මේක ඉලක්කම් 10කින් සමන්විත හින්දා. එහෙම නැත්නම් සංකේත 10කින් සමන්විත හින්දා. එතකොට පුතේ මේ සංඛ්‍යා පද්ධති වල සාමාන්‍යයෙන් අපි මෙන්න මේ පාදය සංඛ්‍යාවේ ලියලා දක්වනවා. මේක සංඛ්‍යා පද්ධති වලදී විතරයි කරන්නේ. සංඛ්‍යාවේ මෙන්න මේ අන්තිම ඉලක්කමට යටින් අපි ලියලා දක්වනවා මේක 10 පාදයේ තියෙන. එතකොට මේක 10 පාදය නම් මේකේ ස්ථානීය අගය තීරණය කරන්න මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලාම දකුණු අත පැත්තේ ඉඳලා පටන් ගන්න. දකුණේ ඉඳලා පටන්ගෙන ඔන්න 10 ලියලා මේක 10 බිංදුවෙනි බලයේ විදිහට ලියනවා. ඊළඟට 10 ලියලා මේක 10 පළවෙනි බලයේ විදිහට ලියනවා. ඊළඟට 10 ලියලා මේක 10 දෙවෙනි බලයේ විදිහට ලියනවා. ඔන්න ස්ථානීය අගයන් ටික හොයාගන්න විදිය කොහොමද කරන්නේ? දකුණු අත පැත්තෙන් පටන් ගත්තා. ඊට පස්සේ 10 බිංදුව, පාදයේ බිංදුව, පාදයේ 1, පාදයේ 2 ඔය විදිහට වම් අත පැත්තට කරගෙන එනවා. පැහැදිලිද? හරි. එතකොට 10 බිංදුව කියලා කියන්නේ ඕනම සංඛ්‍යාවක බිංදුවෙන බලය පුතේ 1යි. ඒක නියතයක් නේද? 100 බිංදුව ගත්තා, 1000 බිංදුව ගත්තා, මිලියනේ බිංදුව ගත්තා කියද 1යි. එතකොට 10 පළවෙනි බලය කියන්නේ 10යි. 10 දෙවෙනි බලය කියන්නේ 100යි. තේරුණාද පුතේ? ඔන්න තියෙනවා අපේ ස්ථානීය අගයන් ටික. පැහැදිලිද? ඔන්න තියෙනවා අපේ ස්ථානීය අගයන් ටික. ඒකයි මෙතන අපි 7 කියලා ගත්තේ. ඒකේව 7ක්. ඒකයි මෙතන 20 කියලා ගත්තේ. 10ව 2ක්. ඒකයි මෙතන 500 කියලා ගත්තේ. නේද? 100ව 5ක්. ඔන්න ඔය විදිහට තමයි ඔය සංඛ්‍යා පද්ධතිය හැදිලා තියෙන්නේ. පුතාලට පැහැදිලි ඇති. ඊට පස්සේ අපි ගත්තොත් රෝම ඉලක්කම් පැත්තට. මම රෝම ඉලක්කමක් ලියන්නම්. මෙන්න මේ ඉලක්කම කීයද? 9 උනේ කොහොමද? 10ට අපි කියනවා වම් අත පැත්තට තිබුණොත් එකක් අඩු කරනවා නේද? 10 න් එකක් අඩු වෙලා. එතකොට මේකේ අගය කීයද? ඇත්තටම නම් 10යි. 16 ලියලා තියෙන්නේ කොහොමද? 10 5 1 නේද? 10යි 5යි 15යි 1යි 16යි. පැහැදිලිද පුතේ? එතකොට මෙන්න මේ 10 5 1 කියන එකෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ මෙතනත් අගය මේකේ 10යි. මෙතනත් අගය 10යි. හැබැයි ස්ථාන දෙකක ඉන්නේ මේ දෙන්න නේද? හැබැයි ඒ උනාට පුතේ රෝම සංඛ්‍යාවල එහෙම ස්ථානීය අගයක් කියන එක සඳහන්
නෙළුදි පුතේ මට මේ chat එකට නෙවෙයි එවන්න WhatsApp එකට හොඳේ මම WhatsApp number එක දුන්නා මම ආයෙත් අන්තිමට දෙන්නම් හොඳයි එතකොට අපි කතා කරගෙන හිටියේ මෙන්න මේ විදිහට රෝම සංඛ්‍යාවල පුතේ කවදාවත් ස්ථානීය අගයක් දක්වන්නේ නැහැ හින්දු අරාබි ඉලක්කම්වල තමයි ස්ථානීය අගයක් දක්වන්නේ පැහැදිලිද හරි එතකොට මෙතනින් එහාට අපි රෝම සංඛ්‍යා ගැන කතා කරන්නේ නැහැ රෝම සංඛ්‍යා ගැන කතා කරන්නේ නැහැ මම රෝම සංඛ්‍යා ගැන කතා කළේ ඔකලන්ට මොකක් හින්දාද මේ හින්දු අරාබි ඉලක්කම් සහ රෝම සංඛ්‍යාවල තියෙන වෙනස පැහැදිලි කරන්න හොඳයි දැන් අපි හින්දු අරාබි ඉලක්කම් ගැන ගන්නවා හින්දු අරාබි ඉලක්කම් වල මොනවද තියෙන්නේ සංකේත තියෙනවා ඒ සංකේත වල සංඛ්‍යාව අනුව පාදයක් තියෙනවා එතකොට මේ පාදය අනුව අපිට මේ එක එක සංකේත වලට ඉලක්කම් වලට ස්ථානීය අගයක් තියෙනවා අපි ස්ථානීය අගය කොහොමද හදාගන්නේ පාදය අරගෙන මේ පාදයේ බිඳුව 1 2 ආදි වශයෙන් ලියලා ඒවට තියෙන අගයන් ටික ආදේශ කර ගන්නවා මෙන්න මෙහෙම කරාට පස්සේ අපිට මෙන්න මේ හින්දු අරාබි ඉලක්කම් වල තියෙන එහෙම නැත්නම් මේ සංඛ්‍යා පද්ධතියේ තියෙන මේ නම්බර් සිස්ටම් එකේ තියෙන ඕනම වැලියු එකක් අපිට ගන්න පුළුවන් පැහැදිලිද පුතේ හරි එහෙමනම් අපි ඊළඟට බලමු මෙන්න මේ හින්දු අරාබි ඉලක්කම් යටතේ අපි බහුලව භාවිතා කරන සංඛ්‍යා පද්ධති කීපයක් ගැන අපිට සංඛ්‍යා පද්ධතියක් කියලා කිව්වේ මොකද්ද ගණනය කිරීමට භාවිතා කරන සංඛ්‍යා ශ්‍රේණියක් සංකේත ශ්‍රේණියක් හොඳයි හින්දු අරාබි ඉලක්කම් වල අපි භාවිතා කරන සංඛ්‍යා පද්ධති වර්ග මූලික වශයෙන් හතරක් තියෙනවා පුතේ හතරක් අපි භාවිතා කරනවා ඒ හතරෙන් පළවෙනි එක ගත්තොත් අපි කියනවා යාට ද්වීමය හරිනම් හරි ද්වීමය එහෙම නැත්නම් අපි මෙයාට කියනවා බයිනරි කියලා බයිනරිමය ඔව් ද්වීමය ඊට පස්සේ මේ ද්වීමය හේතුව තමයි මෙයාට තියෙන්නේ සංකේත දෙකයි සංකේත දෙකයි දෙකයි බිඳුවයි එකයි හරියටම හරි බිඳුව සහ 1 සහ බිඳුවයි 1 සංකේත දෙක තමයි මෙයාට තියෙන්නේ එතකොට මෙන්න මෙයාගේ පාදය මොකද්ද 2 දෙක හරිම හරි මං කිව්වා සංකේත දාන තමයි පාදය කියලා කියන්නේ පාදය අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා බේස් කියලා මෙයාගේ බේස් එක බේසිස් 2 මනත්තම් පාදය 2යි අපි පාදය සදාහන් කරන්නේ කොහොමද 2 ඔව් පාදය සදාහන් කරනවා මෙහෙම මෙන්න තියෙනවා මේ බයිනරි නම්බර් එකක් හරිද මේ ද්වීමය සංඛ්‍යාව මේකේ පාදය මෙන්න මේ විදිහට අපි සඳහන් කරනවා. එතකොට මට හොඳට හිතලා කියන්න මෙන්න මේක. දෙකේ පාදයේ වෙන්න පුළුවන්ද? බෑ. අහුණුත් බෑ. ඔව් මේක දෙකේ පාදයේ වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. ඔව්. බෑ සර්. බෑ. මේක දෙකේ පාදයේ වෙන්න බෑ. ඒකට හේතුව මොකක්ද? දෙකේ පාදයේ තියෙන්නේ බින්දුව සහ බින්දුව සහ එතකොට ඔව් මෙන්න මේකේ එහෙම නැහැ පැහැදිලිද එතකොට මෙන්න මේ වගේ දේවල් ඔගොල්ලන්ට විභාගයට දෙන්න පුළුවන් නේද විභාගයට දෙන්න පුළුවන් විභාගය කියලා කියන්නේ බොහොම කපටි වැඩක් නේද පේපර් එකක් හදන ඔගොල්ලෝ අමාරුවේ දාන්න තමයි හදන්නේ මේ වගේවා අන්න ඒ වෙලාවට දෙන්න පුළුවන් ඒ හින්දා ඔගොල්ලෝ මොකද කරන්න ඕනේ මේවට අහු වෙන්න එපා නේද මේවට අහු වෙන්න එපා. දැක්ක ගමන් හිතා ගන්න මේක දෙකේ පාදේ එකක් නෙවෙයි. එහෙම නැත්නම් බයිනරි නම්බර් එකක් නෙවෙයි කියන එක අවබෝධ කර ගන්න. එතකොට බයිනරි නම්බර් එකක් නම් එහෙම නැත්නම් දෙකේ පාදේ නම් කියවෙන්න ඕන මොකද්ද? බිඳුව සහ 1 විතරයි. ඔව් 0
1 කියලා values දෙක විතරයි. හොඳයි. ඊට පස්සේ අපි ඊළඟ පාඩයට යමු. අපි ඊළඟ එක අෂ්ටමය කියලා කියනවා. එහෙම නැත්නම් අපි ඔකට කියනවා octal කියලා. octal අෂ්ටමය. එහෙමනම් මේකේ පාදේ මේකේ සංකේත කීයක් තියෙනවද? 8ක් තියෙන්න ඕනේ. අෂ්ටමය හින්දා. ඔව්. එක බිඳුවේ ඉඳලා 1 2 3 4 5 6 7 දක්වා තියෙනවා. නේද? 7 දක්වා තියෙනවා. ඔන්න ඔකට කියනවා octal කියලා. දැන් එතකොට මෙහෙම එකක් දුන්නොත් මේ සංඛ්‍යාව හරිද? වැරදි. වැරදි. මොකද හේතුව? මේකේ නවයක් නැහැ. වැරදි. නමය තියෙන හින්දා. නෑ. හරියටම හරි. එතකොට පුතේ මේකේ 8 ලියන්නේ කොහොමද? අෂ්ටමය විදිහට 8 ලියන්නේ කොහොමද? බමාර කියලා දීපු ක්‍රමේම අනුගමනය කරනවා. මෙතන ඉඳලා මෙතනට යනකොට සංඛ්‍යා ඉවරයි. ඉවරයි නම් මොකද කරන්නේ? ඊළඟට ඇවිල්ලා එකත් එක්ක ලියනවා කාවද? බිඳුව ලියනවා. එහෙමනම් මේකේ 8 කියන්නේ මොකද්ද? මෙන්න මේකයි. 9 කියන්නේ මොකද්ද? මෙන්න මේකයි. 10 කියන්නේ මේ මොකද්ද? 11. හරියටම හරි. 12. මෙන්න මේකයි. පැහැදිලිද? ඔය විදිහට අපිට සංඛ්‍යා ලියන්න පුළුවන්. හැබැයි මේ අෂ්ටමය පද්ධතිය ගැන අපි මේ ලෙසන් එකේදී කතා කරන්නේ නැහැ පුතේ. ඒක නිසා නිකන් දැනුමට තියාගන්න. මොකද ඔයගොල්ලන්ට මේක මේ විෂය හදාරනවා නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හොඳයි. එතකොට මේ තියෙන්නේ අෂ්ටමය පද්ධති. එතකොට ද්විමය තියෙනවා, අෂ්ටමය තියෙනවා. ද්විමය සංඛ්‍යා 2යි. ඒ හින්දා ඒකේ පාදය 2. ඊට පස්සේ අෂ්ටමයේකේ සංඛ්‍යා 8යි. ඒ හින්දා මේකේ පාදය කීයද? පාදය 8. සංකේතයි පාදය 8. බොහොම හොඳයි. එහෙමනම් මෙන්න මෙහෙම අපිට මේකේ උදාහරණයක් ලියලා පෙන්නන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ අපිට තවත් එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? දශමය කියන එක. දශමය. ඔව්, බොහොම හොඳයි. අපි කියන එකට ඩෙසිමල් කියලා. ඩෙසිමල් කියලා කියනවා දශමය. මේකේ සංඛ්‍යා කීයක් තියෙනවද? 10. 10ක් තියෙනවා. අපි ඒක ඉස්සලා කතා කළා නේද? 01 2 3 4 5 6 7 8 9. ඔන්න 10ක් සම්පූර්ණ වුණා. මේක නම් මම ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේක අපි මේ වෙනකන් කතා කරපු එක. ඊළඟට තවත් එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? ෂට්දශමය. හරියටම හරි. ෂට්දශමය. ෂට්දශමය. එහෙම නැත්නම් මේකට කියනවා මොකද්ද? හෙක්සා ඩෙසිමල් කියලා. හරිද? හෙක්සා ඩෙසිමල් කියලා කියනවා. එහෙමනම් මේකේ සංකේත කීයක් තියෙනවද? ෂඩ් හෙක්සා කියලා කියන්නේ අපි 16ට. ඔව්, සංකේත 16ක් තියෙනවනේ. මේ සංකේත 16 කොහොමද හැදෙන්නේ? බිඳුවේ ඉඳලා 9 දක්වා සංකේත 9 දක්වා සංකේත 10කුත් ඊට පස්සේ ABCDEF කියලා මෙන්න මෙහෙම සංඛ්‍යා ටිකකුත් එක්ක තමයි මොකක්ද හැදෙන්නේ? මෙන්න මේ ෂට්දශමය කියන එක. ඒකේ පාදය කීයද? සංඛ්‍යා 16යි, පාදය 16 නේද? මේකේ ඉලක්කම් සාමාන්‍යයෙන් එන්නේ කොහමද? AB2යි. මෙන්න මේ වගේ එකක් උදාහරණයක් විදියට අපිට ලියන්න පුළුවන්. 16. හරිද පුතේ? ඕ. එතකොට ඔන්න ද්විමය සංඛ්‍යා යකතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යා පද්ධති 4 ගැන. පැහැදිලිද? 4 ගැන. එතකොට මම මේ වෙලාවේ ඔයගොල්ලන්ට නෝට් එකක් අද දවසේ දෙන්න හදන්නේ නැහැ. මොකද සියලුම නෝට් එක ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. මම ඉදිරියේදී පාඩම ඉවර වුණාට පස්සේ පාඩමම සම්පූර්ණ ආවරණය වෙන විදිහට ටියුට් එකක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඊට පස්සේ මේ පාඩමෙන් පාඩමට පුතේ ඔයගොල්ලන්ට විභාගයක් පැවැත්වෙනවා. ඒ විභාගය ඔන්ලයින් ක්‍රමයට තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඔන්ලයින් එක්සෑම් එක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒකෙන් ඉඳලා අපි ඒ වගේ දෙයක් කරමු. එතකොට අදට මම ගොඩාක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. මම මෙන්න මේ සංඛ්‍යා පද්ධති ගැන
හඳුන්වා දීම විතරක් අද දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර අද දවසේ පාඩම ගත්තොත් අපි කතා කළා සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකක්ද? අපි සංඛ්‍යා පද්ධති දෙකක් ගැන කතා කළා. මොකද මේ සංඛ්‍යා පද්ධති දෙක? සංඛ්‍යා වර්ග දෙකක් ගැන සභාවට සංඛ්‍යා වර්ග දෙකක් ගැන කතා කළා මොනවද? හින්දු අරාබි ඉලක්කම් සහ රෝම ඉලක්කම්. එතකොට හින්දු අරාබි ඉලක්කම් වල අපි විශේෂත්වයක් දැක්කා. මොකද ඒකට ස්ථානීය අගයක් තියෙනවා. රෝම ඉලක්කම් වලට ස්ථානීය අගයක් නැහැ. එතකොට හින්දු අරාබි ඉලක්කම් වල අපි කතා කළා මොකක්ද? සංඛ්‍යා පද්ධති වර්ග හතරක්. මොනවද? බයිනරි. ඊට පස්සේ අපි සිංහලෙන් කිව්වොත් ද්විමේ සංඛ්‍යා, අෂ්ටමේ සංඛ්‍යා, දශමේ සංඛ්‍යා, දශමේ සංඛ්‍යා. විසි භාෂාවෙන් කියනවා ඩෙසිමල්, ඔක්ටල්, sorry, බයිනරි, ඔක්ටල්, ඩෙසිමල් ඇන්ඩ් හෙක්සාඩෙසිමල්, right? ඔය විදිහට අපි කියනවා. ඔය දෙකටම දෙ විදිහටම ඔගොල්ලෝ ඒ ගැන ඉගෙන ගන්න. එතකොට අපි ඒවට අදාළ සිම්බල්ස් ටික දැන අඳුනගත්තා. මේ විදිහේ දේවල් ටිකක් තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට ඊළඟ දවසේ අපි කතා කරනවා බොහෝ විට පුතේ මේ මේකම තමයි එන්නේ කියන බදාදා හවස 6 ඉඳලා 7 වෙනකන් තමයි ඔයගොල්ලන්ට මේ පාඩම වැටෙන්නේ ICT. එතකොට ඒකට පුළුවන් තරම් සම්බන්ධ වෙන්න ඒ වගේම තමයි යාළුවන්ට දැනුවත් කරන්න හැමෝටම බෙදා හරින්න. මේක ඔයගොල්ලෝ එක්කෙනෙක් 10 දෙනෙක්ට හරි දෙන්න. මොකද හේතුව ඒක ලොකු පිනක්. ඒක ඔයගොල්ලන්ට අනිත් පැත්තට විශ්ව ශක්තියක් විදිහට ඒක ඔයගොල්ලන්ට නැවත නැවත එනවා ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වැඩ දියුණු වෙන්න. එතකොට මම මේ වෙලාවේ ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ප්‍රියංසට. එතකොට සර් තමයි මේ link එක දාලා තවත් පිරිසක් මේකට සම්බන්ධ කරලා දුන්නේ. අතරම සර්ත් එහෙම ගොඩක් මේ ප්‍රදේශීන ගොඩක් දක්ෂ ගුරුවරේ. එතකොට ඒ සර් ගොඩක් අතරම මුදල් මත යන ගුරුවරේ නෙවෙයි අපි දන්න විදිහට. ඇත්ත ඩොබිලේ තමයි කරන්නේ. එතකොට ඔයගොල්ලන්ටත් මේක පාසල පටන් ගන්නක එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේක පුළුවන් තරම් ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඔයගොල්ලන්ගේ යාළුවන්ට එන්න මේ පන්තියට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් අඩුම ගානේ මගේ වීඩියෝ එකක් හරි ෂෙයා කරලා දෙන්න. ඒගොල්ලන්ට ඒකෙන් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හොඳයි. එහෙනම් අද දවසේ අපි පාඩම මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත මම ඔයගොල්ලන්ට මතක් කරන්නම් නැවතත් මෙන්න මේ තොරතුරු ටික දැන් පස්සේ සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ලියා ගන්න. මේ මගේ දුරකථන අංකය තියෙනවා, WhatsApp දුරකථන අංකය. එතකොට මෙන්න මේ දුරකථන අංකයට ඔයාගේ නමත් පන්තියත් පාසලත් දෙවන්න. එතකොට මම ඔයාලට වෙනම group එකක් හදලා ඒ group එකට අදාළ tweet සහ අදාළ link එක forward කරන්න. මගේ ඉස්කෝලේ ළමයිනොත් මේ ටික දාන්න මට. ඒ වගේම මගේ පන්තියේ ළමයිනොත් මේක දාන්න. සියලුම දෙනාට අපි එකට මේ පාඩම කරගෙන යමු. ඊළඟ කාරණාව තමයි ඔයගලන්ට මම මේ වගේ පන්ති කෙරෙන අනිත් කාලසටහන ඔයගලන්ට චුට්ටක් පෙන්නන්න. මේක අවශ්‍ය නම් පුතේ ඔයගොල්ලෝ ලියා ගන්න. එතකොට 6 ශ්‍රේණිය අපි සඳුදා තමයි 6 සිට 7 දක්වා කරන්නේ. 7 ශ්‍රේණිය අඟහරුවාදා 6 සිට 7 දක්වා හවස. 8 ශ්‍රේණිය බදාදා අද දවසේ. 9 ශ්‍රේණිය බ්‍රහස්පතින්දා. ඒ වගේම තමයි 10 ශ්‍රේණියට අපි පන්තියක් කරනවා සඳුදා සහ බදාදා උදේවරුවේ 7:00 ඉඳලා 8 වෙනකම්. එතකොට මේ අය මේ වගේ ඔයගොල්ලෝගේ වැඩිහිටියෝ ඉන්නවනම් අයියලක්කලා ඉන්නවනම් නංගිල මල්ලිලා ඉන්නවනම් ඒගොල්ලන්ට කියන්න මගේ අර නම්බර් එකට ඒගොල්ලන්ගේ නමයි මගේ ඉස්කෝලේ අහලා තියෙනවා කොහොනේද මයි පස්සේ කියන්නම්කෝ නමයි ඊට පස්සේ පන්තියයි පාසලයි මට එවන්න කියන්න මේ 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 9 10 ශ්‍රේණිය වල දරුවන්ට. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ගේ කවුරු හරි අයියලා අක්කලා ඉන්නවනම් සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඒගොල්ලොන්ට මට කියන්න මේ වගේ ඉල්ලීමක් කරන්න කියලා. උසස් පෙළ විභාගයත් එහෙමයි. එහින්දා මෙන්න මේ විභාගවලදී එන විශේෂ කාරණා ටික හරි මට කතා කරලා දෙන්න පුළුවන් පුතේ මේ කෙටි කාලය ඇතුළත. එහින්දා මේ පරිවිඩි ඔබ දෙන්න හැමෝටම ඒක ගොඩක් ලටත් ගොඩක් හොඳ දෙයක් වෙයි. फोन नंबर एक मम दुन्ना नव तो सरक पेन्ना
මෙතන තියෙනවා මගේ දුරකථන අංකය. ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. right. ඒ වගේම පුංචි විනාඩි කීපයක් අරගෙන විනාඩි දෙකක් වගේ අරගෙන ඔයගොල්ලෝ පුතේ කාට හරි මොනවා හරි නොතේරුණු දෙයක් තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න. මට එතකොට පුළුවන් ඒ ගැන මොනවා හරි කතා කරන්න. හරි. මම දැන් නම්බර් එක ලියා ගන්න ඇති. මේක තමයි නම්බර් එක. මේකට මට මෙසේජ් කරන්න. හරි. එහෙමනම් අද දවසේ මම හිතනවා ඔයගොල්ලෝ යම් දෙයක් මේ පාඩම තුලින් ඉගෙන ගන්න ඇති කියලා. එතකොට අපි ඊළඟ දවසෙත් මේ පාඩමේ ඉතිරි කොටසත් එක්ක මුණ ගැහෙමු. එතකොට මට නම්බර්ස් ටික එවන්නේ මේ නම්බර්ස් වලට කන්ටැක්ට්ස් එක එවන්න. මම ඒවට YouTube link එකක් දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකේ තියෙන වීඩියෝස් ඔක්කොම ටික බලන්න. ඒ කියන්නේ 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය ඒ ටිකත් බලන්න. 8 ශ්‍රේණියට එනකොට ඔයගොල්ලන්ට ඒක වැදගත් වෙයි. එහෙමනම් මම අද දවසේ මෙතනින් නතර කරනවා. මම හිතන්නේ අද අපේ දරුවෝන්ගේ හයි ශ්‍රේණියේ පන්ති කවයක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්නත් දරුවෝ බලාපොරොත්තු වෙන්නේ ඇති. මම මේක එතකොට මෙතනින් නතර කරනවා. ඔබ සියලුම දෙනාට සටහන් දෙන්නේ නැද්ද සර්? සටහනක් පුතේ අදට නැහැ. මම අවශ්‍ය සටහන් ටික මම ඔයගොල්ලන්ට ටියුට් එකක් විදිහට එවන්නම්. මොකද මේක මේ වෙලාව ඇතුලේ අපි සටහන් ලියන්න ගත්තොත් අපිට කරගන්න කාලය මදි වෙයි. එකෙන්ද අපි පුළුවන් තරම් මෙතනදී සාකච්ඡා කරන්න මේ මේ වෙලාව යොදාගමු. සටහන් මම ටියුට් එකක් හරහා ඔයගොල්ලන්ට එවන්නම්. ඒක ඔයගොල්ලෝ ප්‍රින්ට් කරලා තියාගන්න. අනිත් කාරණාව තමයි ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එක. ඔයගොල්ලන්ගේ තියෙන අච්චු පොත කියවන්න. ඒකේ ගොඩක් ඔයගොල්ලන්ට තොරතුරු තියෙනවා. එතකොට ඒක ගොඩක් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට දැන් කරන්න පුළුවන් මෙන්න මේ වර්ක්බුක් එක. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ගත්තොත් වැඩ පොත හම්බ වෙලා තියෙනවා නම් මෙන්න මේ වැඩ පොතේ පළවෙනි ක්‍රියාකාරකම ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ක්‍රියාකාරකම් එක කරන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ වැඩ පොත නැති අය ඉන්නවා නම් කියන මම ඒකත් ඔයගොල්ලන්ගේ ගෲප් වලට දාන්නම් PDF එකක්. ඒතර මේක ගන්න පුළුවන් වැඩ පොතේ එක කොටස ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒතර එක දෙක කරන්න අපි ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න ඕනේ. හොඳයි. එහෙනම් ප්‍රශ්න මුකුත් නැත්තම් අපි ඔහෝ අයිබෝන් අයිබෝන්. හරි. හරි සිද යන්න. හා. හරි අයිබෝන් සියලුම දෙනාට අයිබෝන් සර් අයිබෝන් සර් අයිබෝන් සර් අයිබෝන් සර් ඔකේ වෙල්කම් යූ සර් ඔය අයිබෝන් සර්